අතර මං හිතනවා අද මං මං මගේ දවස වගේ. ඒ කියන්නේ මං කැමතිම ගීත මං අහනවා. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මම කුඩා කාලේ අහපුවා. මට ඔළුවේ රැව් පිළි රැවදිනවා. මම ඉස්සෙල්ලාම ඉතාම සහෝදරත්වයෙන් අත්පොළ සන්නාදයක් දෙන්න ඕන අතුල ප්‍රමුඛ සංගීතඥයන්ට. සහ සහ එතරිනුත් තවත් පොළ සන්නාදයක් දෙන්න ඕන ප්‍රධාන ගීතාරු වාදකයා ලසන්ත කාර්යවස. ඒ ලසන්තේ පාවිච්චි කරපු ගිටාර් ටෝන් එක ඇත්තටම මම එකක් කියන මේක දැනගන්න ඕන දෙයක් එක තමයි ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයේ තියෙන විශේෂතාවය තමයි ඔහුගේ ගිටාරය රිද්ම් ගිටාර් එකයි ලීඩ් ගිටාර් එකයි මුල් කාලේ ඔහුගේ ගීතවල ලීඩ් ප්ලේ කළේ ඇත්තටම ඩික්සන් මහත්මයා ඔහු දැන් ස්විට්සර්ලන්තේ පදිංචිලා ඉන්නේ මූන් ස්ටෝන්ස් කණ්ඩායමේ ඒගොල්ලෝ ඒ ටෝන් හදාගත්තේ දැන් වගේ ටෙක්නොලොජි තියාගෙන නෙවෙයි ඒ කණෙන් අහලා ආදී තිබිච්ච පොඩි යාන්ත්‍ර සූත්‍ර වලින් ඒගොල්ලෝ හදාගත්තේ මම හිතනවා ෂැඩෝස් වගේ කණ්ඩායමක් ගොඩක් බලපාන්නේ නැති ඒ ටෝන් එක හදන්න. ඒක ක්ලැරන්ස් විජේවර්ධනන්ගේ ගීතවල ලාක්ෂණික හඬ බවට පත් වුණා. ඈ ඊට පස්සේ පරම්පරාවලදී සේනක සහෝදරය ආදී ඊට පස්සේ මහින්ද බණ්ඩාර සහෝදරයා සහ කවුද අපේ ලසන්ත තමයි ඇත්තටම මේ අපේ කාලෙදී ඒවා ඉතාම හොඳට වාදනය කරන්නේ ඒ විතරක් නෙවෙයි ලසන්ත සහ ඒකට හේතුව තමයි ලසන්ත සහ තිලක් ඩයස් මේ බේස් ගිටාර් වාදකයා සහ ලීඩ් ගිටාර් වාදකයා ඒ දෙන්නා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ පටිගත කිරීමවල ගීතවල බොහෝමයක ප්ලේ කරපු අය ඒගොල්ලෝ අපිට වඩා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවමානව ඉඳලා තියෙනවා ඉතින් ඉතාම සතුටුයි. ඉතින් මේ ගීතය තරුණිය ඔබ ඉතාම හොඳට ගායනා කළා මුල් ගීතය නෙවෙයි. ඔබ වෙනත් මේ කෝඩ්ස් ඇතුළේ වෙනත් අර්ථකථනයක් ඉදිරිපත් කළා වෙනත් ඉතාම පෝෂිත අර්ථකථනයක්. හරිම පෝෂිත එකක්. අපිට ඒක වෙන සිංහලෙන් කියන වචනයක් නෑ. හරිම
පොහුණි ගායනයක් විශේෂම පහළ සොරවල ඉතා හොඳට ඔබ අර ඉතා බරති ලෙස ගායනා කළ කෝඩ්ස් එක සහ ඉතාම සෞම්‍ය වේරියේෂන්ස් ඔබ අරගෙන ඔබේ ආලා ඔබට ආවේනික වේරියේෂන්ස් අලංකරණ ආදී අරගෙන මේක ඉතාම හොඳට ගායනා කළ යම් තැන්වලදී කුමාරයාණන් කියද්දී යම් කුඩා ශෘතිය මතර නේමක් තිබුණා ඒක අපරාධේ ඒකත් ආවනම් ඉතාම හොඳයි හැබැයි මේ ගීතය සමස්තයක් හැරෙටි ඉතාම හොඳ ගීතයක් වෙනම අර්ථ ගැන්වීමක් ඔබ මේ ගීතයට දුන්නේ මම හිතන ඒක ඉතාම රසවත් කියලා බොහොමත්ම ස්තුතියි සර්